රාජවර්ග දුටුතැන ආරක්ෂා කරගන්න රාජකුලයේ වටිනා ඖෂධ පැලෑටි ලංකාව තුල පමණක් දැකිය හැකි ඉතා දුර්ලභ ඔසු පැලෑටි කිහිපයක් අතරින් රාජවර්ගයට අයත් පැල වර්ගද සඳහන් කළ හැකි මෙකී රාජගණයට අයත් පැලවන්නේ ඉර රාජ සඳ රාජ වන රාජ ගුරුළු රාජ ගරුඬ රාජ මෙම පැලවර්ග අතුරින් ගරුඬ රාජ පැල පමණක් නිවෙස් ආශ්‍රිතව පැල කරගත් හැකි අතර අනෙකුත් වර්ග හතර ළඟ තබා ගැනීම අලවිය හෝ හටගන්නා ලද මුල් ස්ථානයෙන් ඉගිල්ලීම පවා දඬුවම් ලැබිය හැකි වරදකි හෙළවෙද කමේදී යම් යම් වෙදකම් සඳහා මෙම පැලවර්ග ඉතා සුවිශේෂී වටිනාකමක් දක්වන අතර උඩවැඩියා කුලයට අයත් මෙම පැල ඇටි වඳවමින් පවතින ඉතා වටිනා පැල ඇටි බැවින් ඒවා ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි. නමුත් මෑත කාලීනව බොහෝ පැල අලවි වෙළෙන්දන් විසින් තම අලවි කටයුතු වෙනුවෙන් වෙනත් විසිතුරු ගණයට අයත් පැල වර්ග මෙම රාජ වර්ග ලෙස හඳුන්වමින් වෙළඳාම් කටයුතු සිදු කරන බව දකින්න පුළුවන්. කෙසේ නමුත් මෙම රාජ කුලයේ ගරුඬ රාජ හැරුණකොට අනෙකුත් වර්ග නම් වෙළඳාම් සඳහා භාවිතා කිරීම තහනම් වේ. මෑත කාලීනව මෙම රාජ කුලයේ පැලෑටි ගැන යම් යම් මතභේද හටගනිමින් පවතින බැවින් වනවාස නිගන්දුවේ රාජ වර්ග හැඳින්වීම සඳහා භාවිතා කර ඇති කවි වර්ග මෙසේ උපුටා දක්වන්නම්. වන රාජ පොඩි ගස් කොළ හතමයි හට ගන්නේ චිත්‍ර වැඩක්සේ කොළපත ඇත්තේ වටකුරුසේ කොළමල් හටගන්නේ වනරාජේ නම් ඉන් දැනගන්නේ ගුරුළු රාජ රන් පාටින් කොළ ගස්ම තිබේයා ගුරුළු තුඩක්සේ කොළපත ඒයා වන හිමවලමයි වාස කෙරේයා ගුරුළු රාජ නම ඉන්ම පෙනේයා සඳ රාජ ඕවිති වෙල් බලමයි හටගන්නේ සතරස්සේමයි සුදට තියෙන්නේ නයිපෙනසේ සුදුමල් හටගන්නේ සඳ රාජේ නම ඉන් දැනගන්නේ ඉර රාජ පොඩිගස් වෙල් ඕවිති වල ඇත්තේ රන්වන් පාටට ගස් අටගත්තේ හතරස් ධාර සේ ගස් වල ඇත්තේ ඉර රාජේ නම දැනගන් නිත්තේ ඌවපලත් පුෂ්පේ ලෙසින් හඳුන්වන පැලයත් ගුරුළු රාජ නමින් හැඳින්වුවත් නියම ගුරුළු රාජ වර්ගය වන්නේ වෙනත් පැල ඇටියකි. ඌවපලත් පුෂ්පේ ලෙස හඳුන්වන පැලේ විදේශීය පැලයක් බවයි විද්වත් මතය වන්නේ. ස්තුතියි මුල් හිමිකරුට.